යුක්‍රේනයේ වෙත ඇමරිකාව දිගුදුරාවි ලබා දීමෙන් වැළකිය යුතු බවට රුසියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යාංශය අද සඳහන් කළේ දිගුදුර වර්ගයේ ආවේ යුක්‍රේනයේ වෙත ලබා දුන හොත් ඇමරිකාව යුක්‍රේන යුද්ධයේ සතුරු පාර්ශවයක් ලෙස නම් කරන බවයි. රුසියාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමරිකාව හෝ ඕනෑම පාර්ශවයකට එරෙහිව කටයුතු කරන බවද රුසියානු විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මාරියා සකරෝවා සඳහන් කළා. ඇමරිකාව විසින් යුක්‍රේනයේ වෙත සැපයූ හිම ස්වර්ගයේ පද්ධතිය භාවිත කරමින් යුක්‍රේන හමුදා දැවැන්ත මට්ටමේ ජයග්‍රහණ ලබා පවතින අතර නවතම වර්ගයේ දිගුදුරාවි සැපයීමටද සූදානමක් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ සමග කිලෝමීටර 300ක දුරකට පහර දිය හැකි නවතම මිසයිල යුක්‍රේනයේ වෙත සැපයමින් පවතින බවද හෙළි කර තිබුණා. මේ දක්වා යුක්‍රේන යුද්ධය තුලදී ඇමරිකාව විසින් ඩොලර් බිලියන 10ක යුදාධාර ලබා දීමටද කටයුතු කර තිබෙනවා. ජර්මානු රජය නිවේදනයක් මගින් අද සඳහන් කළේ මාස් 2 වර්ගයේ බහු රොකට් පද්ධතිය කිහිපයක් යුක්‍රේනයේ වෙත යොමු කරමින් පවතින බවයි. මේ සමග සන්නද්ධ රථ 50ක්ද ජර්මනියේ සිට යුක්‍රේනයේ දක්වා ගමන් කරමින් පවතින බව හෙළි කර තිබුණා. මේ අතර යුක්‍රේන දේශ සීමාවට ආසන්න රුසියාවේ බෙල්ගොරෙඩ් නගරයේ වෙත අද දිනේදී දෙවැන්ත මට්ටමේ යුක්‍රේන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. බෙල්ගොරෙඩ් නගරයේ ආණ්ඩුකාරවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කළේ දෙවැන්ත මට්ටමේ ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් නගරයේ වෙත එල්ල වූ බවයි. මේ සමග බෙල්ගොරෙඩ් නගරයේ විදුලි සැපයුම සම්පූර්ණ මට්ටමින් බිඳ වැටී පවතින බවද හෙළි කර තිබෙනවා. මේ අතර චෙච්නියානු හමුදා නායක රම්සාන් කදිරෝව් විසින් යුක්‍රේන බෙහෙවුමේ රුසියානු සැලසුම් වහා වෙනස් කළ යුතු බව විශේෂ මට්ටමේ නිවේදනයක් තුලින් දන්වා තිබෙනවා. දැනට ක්‍රියාත්මක කරන සැලසුම් අඛණ්ඩ මට්ටමින් ඉදිරියට ගෙන ගිය හොත් දෙවැන්ත මට්ටමේ අර්බුදයක් මතුවීමේ ඉඩක් පවතින බවයි රම්සාන් කදිරෝව් සඳහන් කළේ. මේ වන විට ඊසාන දිග යුක්‍රේනය රුසියාවට අහිමි වූ අතර දකුණු යුක්‍රේනයේ අවදානමද වර්ධනය වෙමින් පවතින බවයි පිළිගෙන තිබුණේ. යුක්‍රේන හමුදා විසින් අද නිකුත් කළ නිවේදනයක් තුලින් රුසියානු හමුදා ඩොන්බාස් කලාපයේ ඉදිරියට ගමන් කිරීමට තැත් කරන බව පවසා තිබුණා. කාර්කිව් කලාපය රුසියාවට අහිමි වුවද ඩොන්බාස් කලාපය රඳවා ගැනීමට උපරිම පියවර ගන්නා ලෙස රුසියානු හමුදාවන්ට නියෝග ලැබී පවතින බවයි යුක්‍රේන බුද්ධ්‍යංශ වාර්තා තුලින් හෙළි කර තිබුණේ. කෙසේ වෙතත් යුක්‍රේන හමුදා සිදු කරන ප්‍රහාර මත රුසියානු අපේක්ෂාවන් බිඳ වැටෙමින් පවතින බවද යුක්‍රේන හමුදා සඳහන් කළා. දකුණු යුක්‍රේනයේ කෙර්සන් කලාපයේ සිදු කළ මෙහෙයුම් තුලින් ගත වූ පැය 24 තුළ තවත් නගර කිහිපයක් අත් කරගත් බවයි යුක්‍රේන හමුදා පවසන්නේ. කෙර්සන් නගරයට උතුරු කලාපයේ සීමාව තුලින් යුක්‍රේන හමුදා ඉදිරියට ගමන් කරමින් පවතින බවද හෙළි කර තිබුණා. මේ අතර නවතම CNN වාර්තාවක් තුලින් අනාවරණ කළේ යුක්‍රේන හමුදා සිදු කරන දෙවැන්ත මට්ටමේ ප්‍රති ප්‍රහාරය ඇමරිකානු හමුදා සමග ඒකාබද්ධව සැලසුම් කර තිබූ බවයි. මෙම සැලසුම් අඛණ්ඩ මට්ටමින් ක්‍රියාත්මක වීම තුල වර්ග කිලෝමීටර 8000ක කලාපයක් මුදාගෙන පවතින බවද හෙළි කර තිබෙනවා. යුක්‍රේන හමුදා අඛණ්ඩ මට්ටමේ ජයග්‍රහණ ලබමින් පැවතියද මෙය යුක්‍රේන යුද්ධයේ අවසානය නොවිය හැකි බවයි නේටෝ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වමින් පවසා තිබුණේ. රුසියාව සතුව පවතින දෙවැන්ත මට්ටමේ පිරිස් බලය සහ දෙවැන්ත මට්ටමේ අවිබලය මේ සඳහා බලපෑ හැකි බවද පවසා තිබුණා. යුක්‍රේන යුද්ධයේ 205 වන දිනය වූ අද මධ්‍යම යුක්‍රේනයේ කියුරී නගරය වෙත ජලිත් දෙවැන්ත මට්ටමේ රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගත වූ දිනේදී එම නගරය වෙත එල්ල වූ රුසියානු ප්‍රහාර සමග ජලගැලීම් තත්ත්වයක්ද වාර්තා වී තිබූ අතර එම තත්ත්වය මේ වන විට සමනය වෙමින් පවතින බවයි යුක්‍රේන වාර්තා පැවසුවේ. දෛනික වාර්තාව තුළින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ යුක්‍රේන පාලනයේ පවතින කාර්කිව් කලාපයේ නගර වෙත අද දිනේදී දෙවැන්ත මට්ටමේ මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාර මගින් යුක්‍රේන හමුදා දුර්වල කරමින් පවතින බවද හෙළි කර තිබුණා. දකුණු යුක්‍රේනයේ කෙර්සන් කලාපයේ ආසන්න ගැටුම් තුල යුක්‍රේන හමුදා පසුබැසීම් වාර්තා වෙමින් පවතින බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ
කියා සිටී ඩොනිට්ස් කලාපය තුල ක්‍රියාත්මක රුසියානු මෙහෙයුම් තුල භූමියේ ජයග්‍රහණ වාර්තා කරමින් පවතින බවද දන්වා තිබෙනවා ලුහන්ස් කලාපය තුල යුක්‍රේන හමුදා ගමන නැවැත්වීම සඳහා නවීනතම මට්ටමේ ආවේ භාවිත කරමින් පවතින බවයි ඝර්ෂණ නිකුත් කරමින් සඳහන් කළේ දිනේ වාර්තාව තුලින් යුක්‍රේන හමුදා කියා සිටියේ රුසියානු ග්‍රහණයෙන් මුදාගත් ඉසියුම් නගරය තුලින් දෙවැන්ත මට්ටමේ සමූහ මිනී වලවල් කිහිපයක් හමු වූ බවයි මේ අතරින් එක් ස්ථානයක පමණක් වලසිරු 500කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගත් බවද හෙළි කර තිබුණා රුසියානු හමුදා විසින් ඝාතනය කරනු ලැබූ සිවිල් වැසියන් මෙසේ සමූහ මිනී වලවල් තුල රඳවා පවතින බවයි යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කි සඳහන් කළේ මේ අතර රුසියානු ජනපති විලද්මීර් පුටින් විසින් උස්බෙකිස්තානයේදී පැවැත්වෙන SCO සමුළුව තුලදී විශේෂ මට්ටමේ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා මේ වන විට ගෝලීය බල තුලනය විනාශ වෙමින් පවතින බැවින් ඇමරිකාවට එරෙහිව නව සංදානයක් ගොඩනගන බවයි ඔහු කියා සිටියේ මෙම ආරක්ෂක සංදානයට රුසියාව චීනය සහ ඉරානය මේ වන විට ඍජු මට්ටමින් සම්බන්ධ වී තිබෙනවා බෙලරුසියාව ඇතුළු රාජ්‍යයන් කිහිපයක්ද ඊට දායකත්වය සපයන අතරේ උතුරු කොරියාවද ඊට සම්බන්ධ වීමට නියමිත බවයි රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම සංදානය ලෝකයේ ඕනෑම රාජ්‍යයකට විවෘත කරන බවද රුසියානු ජනපතිවරයා මෙහිදී කියා සිටියා බ්‍රිතාන්‍ය බුද්ධාංශ විසින් නිකුත් කළ වාර්තාවක් තුළින් අනාවරණ කළේ යුක්‍රේන යුද්ධය සඳහා රුසියාවේ සිරකරුවන් එරට හමුදාව වෙත බඳවා ගනිමින් පවතින බවයි මේ යටතේ ඉතා සීමිත පුහුණුවකින් පසු රුසියානු සිරකරුවන් යුක්‍රේන යුද බිමට යොමු කිරීමට නියමිත බවයි අනාවරණ කළේ මෙය යුක්‍රේන යුද්ධය තුළ රුසියාවේ හානිය වර්ධනය වීමට ඍජු වට්ටමින් බලපෑ හැකි බවට එම වාර්තාව තුළින් අනාවැකි පළ කර තිබුණා මේ අතර බෙදුම්වාදී ලුහාන්ස් කලාපයේ ප්‍රධාන අධිකරණ ශාලාව තුල අද දිනේදී දෙවැන්ත මට්ටමේ පිපිරීමක් සිදුව තිබෙනවා මෙමගින් එම පාලනයේ නීති ප්‍රධානීන් මරණයට පත් වූ බවයි රුසියානු මාධ්‍ය වාර්තා අනාවරණ කළේ කේර්සන් කලාපයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල අසලද අද දිනේදී දෙවැන්ත මට්ටමේ පිපිරීමක් සිදුව තිබුණා මෙම පිපිරීම යුක්‍රේනයේ බුද්ධ්‍යාංශ විසින් සැලසුම් සහගතව මෙහෙයවා පවතින බවටයි චෝදනා කළේ ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න